බයිනස් ගැන ඉගෙන ගන්න අපේක්ෂා කරන ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් බයිනන්ස් එකෙන් වෙනත් කෙනෙක්ගේ වොලට් එකකට පහසුවෙන්ම USDT සෙන්ඩ් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් බයිනන්ස් ඇප් එක ඕපන් කරාට පස්සේ හෝම් එකට යන්න. හෝම් එකට ගියාට පස්සේ උඩින් මාගේ ප්‍රොෆයිල් අයිකන් එක පේනවා. ඒක ඕපන් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ ID එක පේනවා. ඊට පහලින් තේනවා රිවර්ඩ්ස් හබ්, පේ, සිකියුරිටි, නොටිෆිකේෂන් එවගේ හතරක් තියෙනවා. එතනින් පේ කියලා තියෙන තැනට යන්න. ඊට පස්සේ ඔයාලට ඕන ඔයා ගාව තියෙන USDT තව කෙනෙක්ට යවන්න. ඉතින් උඩ තියෙනවා සෙන්ඩ් කියලා. එතනට යන්න. හරි. දැන් ඔයාලට පුළුවන් මේ එන්ටර් හියර් කියලා තියෙන තැනට යවන්න ඕන කෙනාගේ බයිනන්ස් එකවුන්ට් එක හදලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරලා ඊට පස්සේ කන්ටිනියු දීලා USDT සෙන්ඩ් කරන්න. ෆෝන් නම්බර් එක්කෙනොත් පුළුවන්. නමුත් මම ඒක ට්‍රයි කරලා නැහැ. මට වඩාත් විශ්වාස ඊමේල් පේ ID සහ බයිනන්ස් ID එක. පේ ID එක. ඔයාලගේ පේ ID එක තියෙන්නේ ඔයාලට දැන් පේනවා ඇති මෙතන. සෙන්ඩ් කියන එකට උඩින් මයි පේ ID කියන තැන ඔයාගේ පේ ID එක තියෙනවා. ආයමත් මම යනවා. ඊට පස්සේ බයිනන්ස් ID එක. බයිනන්ස් ID එක තියෙන තැන මම බැක් වෙලා පෙන්නන්නම්. හරි. මේ තියෙන්නේ බයිනන්ස් ID එක. ඔයාලගේ ප්‍රොෆයිල් නේම් එකට උඩින් ID කියලා තැනක් තියෙනවා. එතන තමයි ඔයාගේ බයිනන්ස් ID එක තියෙන්නේ. ඉතාම පහසුවෙන් මේ දේ සිදු කරගන්නට ඔයාලට හැකියාව තියෙනවා.